ජනබලවේගේ බැංකුවා මූල්‍ය සංසන්දයේ විදිහටයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ. විශේෂයෙන් අපි කවුරුත් දන්නවා එළඹෙන 21 වෙනිදා පැවැත්වන්නේ ලංකා ඉතිහාසයේ ඉතාත්ම තීරණාත්මකම ජනාධිපතිවරණයේ ඒ හුදෙක් එක් පක්ෂයකින් තව පක්ෂයකට බලය මාරු වීමකට වඩා මේ වෙනකන් දූෂිත ක්‍රම භාවිත කරමින් මිනිසු රවටමින් පාලනය ගෙන ගිය ඒ පාලන තන්ත්‍රයක් විසින් සැබෑ ලෙසම මහජනතාව අතර බලය පත්වීමක්. ඉතින් ඒ සඳහා මහජනතාව ඉතාම නොවියසිල්ලෙන් සූදානමින් උද්‍යෝගයෙන් ඉන්නවා 21 වෙනිදා එළඹෙනකන්. ඒ නියත ජයග්‍රහණයේ ජාතික ජනබලවේගයට හමුවීම වෙනකොට ඊට විරුද්ධ වෙන්න කණ්ඩායමට සිදුවෙන පරාජයෙන් ඔවුන්ට කිසි විදිහකටත් දැන් මේ මොහොතේදී ගැලවෙන්න බැහැ කියලා ඔවුන් දන්න නිසා සමාජයේ විවිධ මත නිර්මාණය කරනවා. ඔවුන්ට අදහස් දැක්වීමේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය අපි පිළිගන්න අතර මෙතන තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි සමාජයේ අනියත බියක් නිර්මාණය කරනවා. විශාල බොරු අවලාද ප්‍රමාණයක් සමාජයට මුදා හරිමින් තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් විශේෂ කාරණා සාකච්ඡා කරන විශේෂයෙන් මේ බැංකුවා මූල ක්ෂේත්‍රයේ අවදානමක් ඇති වෙයි කියන බිය ඒගොල්ලෝ නිර්මාණය කරනවා. විදේශ විනිමය අනුපාත විදේශ විනිමය වැඩි වෙලා ඩොලර් නැති වෙලා නැවතත් පෝලිං යුගයකට යයි කියනවා. ඉතින් ඇත්තටම මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ හිතාමතාම ආර්ථිකයක් විනාශ කරපු අය, මහජනතාවගේ ජීවිතය උදුරගත්තු අය, ඔවුන් දන්නවා පෝලිං යුගය ඇති කරලා බාණ්ඩ හිඟේමවලා මිනිසුන්ට දුෂ්කරතාවේමවලා මිනිසුන් ගාව බය නිර්මාණය කරලා ඔවුන් පාලනය එදා ගිලිහෙන්න තිබිච්ච එක යන්තම් බේරගත්තා. ඒ කියන්නේ ඔවුන්ගේ උපක්‍රමයේම තමයි හැමතිස්සෙම බය නිර්මාණය කිරීම හරහා මහජනතාවගේ රැවටලා බලය අත්පත් කරගන්න. ඉතින් අපි මේ මොහොතේදී කියන්නේ මහජනතාවට ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම ආනමශ විදිහට කලබල වීම ඇති කරගන්න එපා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ, ජාතික ජනබලවේගයේ නායකත්වයේ යටතේ අපි කිසිම විදියක කිසිම අයුරකින් මහජනතාවට පීඩනයක් එන විදිය වැඩ කටයුතු සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම වෙළඳපොළ ආර්ථිකය, භාණ්ඩ නිෂ්පාදනය, ඒවා පිළිබඳ හිඟතාවයන් මොන විදියකටවත්ම වෙන්න දෙන්නේ නැහැ. අපි කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙල අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ බිය ඇති කරගන්න එපා. සමහර අවස්ථාවලදී මේ මාධ්‍ය හැසිරීම් ගත්තාම සමහර හිතාමතා බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීම එකක්. සමහර ඒවා පවතින ප්‍රවෘත්ති වලට ඔවුන්ගේ වැරදි අර්ථකථන ඉදිරිපත් කරනවා. ද බ්ලූම්බර්ග් ආයතනය විසින් ඉදිරිපත් කරපු වාර්තාවක, ඒ කියන්නේ කොටස් වල, ඒ කියන්නේ ලංකාවේ ස්වෛරි බැඳුම් කර ද්විතීයක වෙළඳපොළේ අලවිනකොට ඩොලර් 7.3කින් පහළ යෑම ඕගොල්ලන් අර්ථකථනය කරලා තිබුණා. දේශපාලන වශයෙන් බලේ හුවමාරුවක් සිදු වෙනකොට යම් වෙළඳපොළේ පෙනෙන තත්වයන් යාමනිශ්චිතතාවයන් මත ආයෝජකයෝ විකුණනවා, ගන්නවා, දෙකම වෙනවා. ඉතින් මේ මොහොතින් 7.3කින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ තත්වයේ ඒ ගැණුම්කරු සංඝා කල්පනා කරලා බලනවා අඩු මිලකට මිල දී ගැනීම හොඳයි. අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ මේ මිල ඉල ගහම උට ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මේ දෙපැත්තේ ගණන් හැදා බැලීමේ දෙයක්, මේවා සාමාන්‍ය දේවල්. ඒවාට මේ කලබල විය යුතු නැහැ. ලංකාවේ කොටස් වෙළඳපොළෙත් මේ බය නිර්මාණය කරන්න උත්සාහ කළා. කීප දෙනෙක් එකතු වෙලා සමහරවිට මේවා කොටස් වෙළඳපොළේ පොඩ්ඩක් පහත යෑම සිද්ධ කළා. ඒ නැවත දැන් මේ ඡන්දයට කිට් වෙන අවසාන සතිය වෙනකොට ඔවුන්ට තේරෙනවා ජාතික ජනබලවේගයේ මොන විදියට මේ සියල්ල කොන්සොලිඩේට් කළා, ඒකාබද්ධ කරලා හරියට වැඩ කටයුතු කරන්නේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ සැබෑ ලෙසම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට, සාධාරණ ලෙස විදියට මේ ආයෝජන කටයුතු කරන්න, කොටස් වෙළඳපොළ ගනුදෙනු කරන්න අවශ්‍ය පහසුකම් ටික ලැබෙනවා. ඒ පහසුකම් සම්පාදනය කරනවායි කියන විශ්වාසය අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. විවිධ සමුළු මහජනතාවත් එක්ක සම්බන්ධ වීම, විශේෂයෙන් ආයෝජකත් එක්ක සම්බන්ධ වීමදී අපේ පණිවිඩය කියන්න අපි ඒක කියලා තියෙනවා. ඔවුන් මේ විශ්වාසය නිසාම අපිට දකින්න පුළුවන් මේ දවස් දෙක තුනේ සාමාන්‍යයෙන් වෙන ඡන්දවලදී ඡන්දයේ ආසන්නයට වෙනකොට කොටස් වෙළඳපොළ ගොඩාක් අඩම් වැටෙනවා. දැන් ඔබ දකින්න ඇති අදත් ඊයේත් කොටස් වෙළඳපොළ නැවතත් යම් ආකාරයකට ප්‍රකෘතියකට, අපි කියන්නේ ධන අගයක් ඉහළට වැඩිවීමක් සිද්ධ වුණා. අනිත් පැත්තෙන් ඔබ බලන්න ආණ්ඩුව සහ විපක්ෂය අපිට විරුද්ධව වැඩ කරන කණ්ඩායම් නියත වශයෙන්ම දන්නවා මේ පරාජය. ඒ නිසා විශේෂයෙන් ආණ්ඩුව මේ මොහොතේදී විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඔය මඩ, අවලාද, බොරු කියන එකට අමතරව අද මේ දැන් මොහොතකට කලින් ආවා ගැසට් කැබිනට් එක අනුමත කරයි කියලා වාහන ආනයනය, සීළු මාර්ගයේ වාහන ආනයනය 2025 අප්‍රේල් ඉඳලා ලිහිල් කරනවා කියලා. ඉතින් දැන් ඒක කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන් මේ කැබිනට් එකෙන් 2025 වෙන එකක තීන්දු ගන්න බෑනේ. ඉතින් මේකෙන් පෙනෙන දේ තමයි මහජනතාව නොමග යවන්න දැන් රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ විදිහට වුවා දක්වමින් යම් යම් දේවල් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ සතියේ
ගන්න තීන්දු තීරණ බොහෝදුරට මහජනතාව නොමග යවන්න අපි මහජනතාවගේ පැත්තෙන් ඉල්ලා සිටින්න මොනවා හරි ගන්න තීන්දුවක ක්‍රියාමාර්ගයක ප්‍රතිලාභයක් තියෙනවා නම් දැමම දෙන්න කියලා ඔවුන් බොහෝදුරට මහජනතාව නොමග යැවීමේ කරුණු කාරණා ටිකක් තමයි මේ මොහොතේදී කියන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා තව වැරදි සහ බොරු ගොඩක් කියනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කියලා. ඔව් නිදි මරාගෙන මේක කියෙව්වයි කිව්වා. ඉතින් හරියට කියවල නැහැ කියන එක තමයි තේරෙන්නේ. ඒ එකක් කියනවා මේ දැන් අපි වගේ අපේ රාජ්‍ය ආපුවම වෙළඳ විදේශ වෙළඳ ගිණුම් අහෝසි කරනවා කියලා. ඉතින් අපි අපේ ප්‍රතිපත්ති 151 වෙනි පිටුවේ එක සඳහන් කරලා තියෙනවා ජාත්‍යන්තර දැන් අපේ විදේශ වෙළඳ පංගුව වැඩි කර ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒක වැඩි කර ගන්න ක්‍රියාමාර්ග අතරේ එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් තමයි විදේශීය වෙළඳ ගිවිසුම් වල තියෙන වර්තමාන තත්වය නව සමීක්ෂා කියන්නේ නැවත සමාලෝචනය කරලා ඒක අලුත් වැඩියා කරගන්න එක දෙක අලුතෙන් වෙළඳ ගිවිසුම් අත්පත් කරගන්න එක. ඉතින් මම දන්නේ මොකද්ද දන්නේ එතුමා කියවලා තියෙන කියලා. ඒ වගේම තවත් මේ මුසාවක් කියනවා මේ ජාතික ජන බලවේගයේ බජට් එක බිලියන 8000 ගාණක් තියෙනවා වියදම බිලියන 5000 ගාණක් ආදායම් කියලා. ඉතින් බජට් එකක් හදන්න අපි අපේ ප්‍රතිපත්ති මාලාවක් කියලා තියෙන එක යම් යම් වියදම් ආදායම් පිළිබඳ යම් සමස්තය නෙමෙයි කොටසක් තියෙනවා. ඒකෙන් බජට් එක හදන්නේ ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ඒ අදාළ අයවැය දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ට්‍රෙෂරියත් එක්ක සම්බන්ධ වෙලා හදන්නේ. ඉතින් ඒ කොහොම ගණනය කරාද දන්නේ මේ ඉක්මනින් සාමාන්‍ය බජට් එකක් හදන එක දැන් දැනටමත් ඒ අයවැය දෙපාර්තමේන්තුව ඊළඟ වර්ෂයට අදාළ මූලික කෙටුම්පත් සකස් කරලා තියෙන එක මාස ගණනාවක් යන එකක්. ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට විශේෂ හැකියාවක් තිබිලා තියෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළියට දාපු දා ඉඳලා පටස් ගාලා මේ බජට් එකකුත් හදන්න. ඉතින් ඒක නොමග යැවීමක්. ඒ වගේම තව බියක් හැදුවා මේ IMF එක සම්බන්ධයෙන්. ඇත්තටම අපි කිව්වේ IMF එකේ එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ ඒ මූලික එකඟතාවයේ ඇතුලේ මහා ජනතාවට වඩාත් සානදායය ලැබෙන විදිහට රටේ වංචාව දූෂණය අයින් කරගන්න අර යහපත් ආණ්ඩුකරණය පිළිබඳ වැඩ කටයුතු අපි වේගයෙන් කරන්න කැමතියි. ඒ වගේම බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරද්දී තමයි සාධාරණ විදිහට මහා ජනතාවට අඩු බරක් පැටවෙන විදිහට වැඩ කටයුතු කරන්න කැමතියි කියලා සාකච්ඡා කරපු දේ. ඉතින් ඒක එහෙම කරද්දී විපක්ෂයේ කණ්ඩායම් සහ ආණ්ඩුව කිව්වා එහෙම කරන්න බෑ කියලා සමාජයේ බිල්ලෙක් මැව්වා. අපි ආපු ගමන් IMF එකත් මේක වහලා දාලා යනවා කරගන්න හම්බෙන්නේ ඔක්කොම නවතිනවා කියලා. ඉතින් ඒක බොරු බවට පත් කරමින් ඊයේ වෙනකොට IMF එක නිකුත් කරපු නවතම වාර්තාවට ලොවුන් කියලා තියෙනවා. අපි ඊළඟ සාකච්ඡා පවත්වන්නේ මේ මොහොතේදී කිසිම සාකච්ඡාවක් ඉන්න ආණ්ඩුවත් එක්ක අපි දැන් කරන්නේ නැහැ. ඒ සාතික දීලා තියෙනවා උන් දන්න ආණ්ඩුව වෙනස් වෙනවා කියලා. අපි නැවත මේ සාකච්ඡා පටන් ගන්නෙ අලුතෙන් පත් වෙන ආණ්ඩුවත් එක්ක. අපි සූදානම් ඒගොල්ලන්ගේ විකල්ප වැඩපිළිවෙලත් එක්ක සාකච්ඡා කරන්න. ඒ නිසා අනියත බියක් සැකක් ඇති කරගන්න එපායි කියන පණිවිඩය මේ මොහොතේ දෙන්නේ. ඒත් එක්කම ආණ්ඩුව ඊළඟට පෙළඹෙන්න පුළුවන් දේ තමයි රට ඇතුලේ අනවශ්‍ය විදිහේ ප්‍රචණ්ඩකාරී බයක් හදලා තිරනාර්චනා කරලා ඒ බය ඇත්ත කියලා පෙන්වන්නේ යම් යම් සිද්ධීන් පටන් ගන්න පුළුවන්. දැන්ටම විශ්වවිද්‍යාල ඇතුළේ ශිෂ්‍යයන් අතර පුංචි ගැටුමක් හදාගෙන ඒක ජාතික ජන බලවේගයේ සා වෙනත් කණ්ඩායම් අතර ගැටුමක් කියලා වාද දක්වීම තවත් තැන්වල එහෙම වෙන්න පුළුවන්, ඉදිරියටත් වෙන්න පුළුවන්. අපි මහ ජනතාවට සහතිකයක් දෙනවා වගකීමෙන් කියනවා මේ සතිය ඇතුළතදී අපි කවරදාකවත් දැකේ නැති ආකාරයේ බොරු මුසා අවලාද සහ මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹීම එන්න පුළුවන්. ඔබ ඉතාමත්ම සාවධානව අවධානයෙන් හික්මුණු පුරවැසියන් විදියට මේ ජයග්‍රහණය ලබා ගන්න වැඩ කටයුතු කරන්න ඒවට මුලා වෙන්න එපයි කියලායි අපි කියන්නේ.